එකෙක්කන රණ්ඩු වෙලා එකෙක්කනට වරදවල් කිය කිය කවදක්වත් හරියන දෙයක් නෙමෙයි. ඉතින් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට හැමෝටම චෝදනා එල්ල වෙනවා. නෑ ඉතින් චෝදනා හැම වෙලාවෙම කාටවත් එල්ල වෙන්න පුළුවන්. පහසුකම් විතරක් වලින් විතරක් මං හිතන ජයග්‍රහණයක් ලබන්න බෑ. ඔව් ඉතින් පරාජය කියන්නේ කාටවත් පොදු දෙයක්. අස මොකද කවුද ඇත්තටම වැරදි? ඉතින් මේක මට කියන්න බෑ. ඉතාමත් සන්තෝසයි මේ වෙලාවේ මතක් කරන්න කැමති. මේක මේ මට විතරක් මේ මාත් එක්ක තව මට මේ ගමන යන්න උදව් අත දුන්න සියලු දෙනාටම මේක මේ අයිතිය තියෙනවා. ඉතින් මං හිතන්නේ ගත්තොත් මගේ දෙමව්පියෝ, මගේ ගුරුවරුන්, මගේ කෝචර්ස්ලා ඒකම මට මම මගේ අමාරු කාලවල වල හිටන් මට අත දීලා දිගටම හිටපු කට්ටිය මාත් එක්කම, ඒ වගේම මගේ ටීම් මේට්ස්ලා. මං හිතන්නේ ඒගොල්ලන් නැතුව කවදක්වත් මේක මට ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. මම ඒගොල්ලන්වත් සිහි කරනවා මේ වෙලාවේ. ඒකම මේ මගේ ලෝලියෝ ලෝකයේ වටේම සිටින ඒගොල්ලන් මට දුන්න ධෛර්යය මට කවදක්වත් අමතක කරන්න බෑ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේදී. ඉතින් මම මේ වෙලාවේ සියලු දෙනාවම සිහිපත් කරනවා මේ ලැබිච්ච සම්මානය. අරවින්ද අර්ජුන කියන්නේ මේ රටට කීර්තියක් ගෙනාපු නාමයක්, තාමත් ඉතිහාසගත වෙන නාමයක්. මේ මෙවර වර්ල්ඩ් කප් එක ගැන ඔබතුමා මොකද හිතෙන්නේ? ඉතින් ඒ ළමයින්ට එච්චර හොඳට කරන්න හම්බුන්නේ නැහැ. මං හිතනවා මේ ඒකෙන් හොඳ පාඩමක් ඉගෙනගෙන අපි ඉස්සරහට ඔක්කොම එකව වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න පුළුවන් කියලා. ඔබතුමා දකින්නේ කොහොමද මෙවැනි පරාජයක් මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායම? ඔව් ඉතින් පරාජය කියන්නේ කාටත් පොදු දෙයක්. ඉතින් අපි මේ වගේ වෙලාවට තමයි ඒගොල්ලන්ට එකව වෙලා අපි අත දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ වෙලාවේ සියලු දෙනාම මේ රට වෙනුවෙන් හිතලා අපි ඒගොල්ලන්ට අත දීලා අපි ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ දාන්න මේ තියෙන තත්ත්වයට මොන වගේ වෙනසක්ද විය යුත්තේ? වෙනසක් කියන්නේ ඉතින් මං හිතන්නේ හරියට ප්ලෑන් එකක් හදලා මේ අපි ෂෝට් ටර්ම් ප්ලෑන් තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. මං හිතන්නේ ඒක දීර්ඝකාලීන ප්ලෑන් එකක් හදලා අපි ඒ කරා ඔක්කොමලා එකක් එක්කෙනෙක් වශයෙන් වැඩ කරන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ අපි දැනට කරන්න ඕනේ දේ. ඔබතුමා සභාපති දුවේ දරු කාලේ තේරිම් කමිටුවේදී කාලය තුලදී මෙවැනි දේවල් උන්නේ නැහැ. අතන මේ වගේ පසුබෑමකට ලක් උන්නේ නැහැ. ඒක ඒ අතරයි මේ අතරයි තියෙන වෙනස. මං හිතන්නේ ඒක එක දෙයක් නෙමෙයි. මං හිතන්නේ ක්‍රීඩකයන්ට හරියට මඟ පෙන්නලා ඒ හරි ගමනක යවුවොත් මං හිතන්නේ අපේ ක්‍රීඩකයන්ට හැකියාව පැත්තෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. ඒගොල්ලන්ට මං හිතනවා අපිට ඒ හරියට මාර්ග මඟ පෙන්නලා අපි ඒගොල්ලන්ට අත දුන්නොත් මං හිතනවා ඉතාමත් හොඳට මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. දැන් ICC එකෙන් තහනම් කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට්. ඒක මොන වගේ බලපෑමක් ඇති කරයිද ඉදිරියට? මං හිතනවා ඉතින් ඒක ICC එකට කතා කරලා හරි පිළියමක් හදලා මේක තේරුම් කරලා අපි මොකද කරන්න කියලා මම හිතන්නේ ඒගොල්ලන් එක කතා කරලා තමයි ඒක විසඳන් වෙන්නේ. මට ඒක ගැන හරියටම මොකක් වෙයිද කියලා කියන්න බෑ. ඒක නීතිඥ පැත්තෙන් තමයි මොකක්ද ඊළඟට ගන්න පියවර කියලා දැනගන්න වෙන්නේ. එම තහනම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට විශාල බලපෑමක් නේද? ඒක කළු පැල්ලමක් නේද? ඔව් කළු පැල්ලමක්. ඉතින් ඒක දැනට තහනම දීලා තියෙනවා නම් අපි ඒක හරි ගස්සන එක තමයි අපේ යුතුකම. ඔබතුමාලා හිතුවා ලෝක කුසලානයක් ලංකාවට ගෙනල්ලා දීලා ඒයින් පස්සේ අපිට තාම කුසලානයක් ගන්න බැරුව ගියා. අපේ මේ තරුණ ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන ඊට වඩා ඔබතුමාලායි කාට වඩා දැන් පහසුකුණු තිබිලා හැමදේම තිබිලා ඇයි මේ තරම් පල්ලහැට ගිහිලා තියෙන්නේ ක්‍රිකට්? පහසුකම් විතරක් වලින් විතරක් මං හිතන ජයග්‍රහණයක් ලබන්න බෑ. මං හිතන්නේ අපි මං කිව්වා වගේ අපිට තියෙනවා එකව වෙලා එක ගමනක් යන්න. ඒගොල්ලන්ට හරි මගක් පෙන්වලා දීලා මං හිතන්නේ ඒක තමයි අපි කළ යුතු දේ මේ වෙලාවේ. මේ කතා වෙන හැටියට විශාල වශයෙන් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට හැමෝටම චෝදනා එල්ල වෙනවා. මේ චෝදනා ඇත්තටම මේ ක්‍රිකට් වලට සුදුසු දෙයක් නෑ. ඉතින් චෝදනා හැම වෙලාවෙම කාටවත් එල්ල වෙන්න පුළුවන්. ඉතින් අපි ඒව මේ ගැන හරියට හොයලා බලලා මම හිතන්නේ ඒකට හරි නීත්‍යානුකූල පිළියම්
කරානම් මං හිතන්නේ අපිට මේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා. ඔබතුමාට මේ ක්‍රිකට් කණ්ඩායමටයි මේ ක්‍රිකට් බෝඩ් එකටයි ඉන්න අමාත්‍යවරුන්ටයි සියලුම බලධාරීන්ට කියන්න තියෙන්නේ මොකද්ද මේ ලංකාවේ ක්‍රිකට් හදන්න මොන වගේ ක්‍රමයකටද යන්නේ කියලා. පොත දෙහස් දෙන්න තියෙනවා. ඔව් මං කියන්නේ එක දෙයයි ඔක්කොම එකව වෙලා මේ එක එක්කෙනාගේ ඊගෝස් නැතුව ඔක්කොමලා එකව වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔක්කොමලා ඒකට වෙලාව යොමු කරොත් මං හිතන්නේ ඒක තමයි කරන්න ඕනේ ලොකුම දේ නැත්තම් එක එක්කෙනා රණ්ඩු වෙලා එක එක්කෙනාට වරදවල් කිය කිය මේක කරන්න කිව්වොත් අපි කවදක්වත් හරියන දෙයක් නෙමෙයි ඒක තමයි අපි බලන්න ඕනේ මේ තමන් ඔක්කොමලා එක ප්ලෑන් එකක් හදලා හරි කට්ටියක් ඒක ඒ ප්ලෑන් එක කරා වැඩ කරන එක තමයි මම හිතන්නේ මේ වෙලාවේ කර යුතු දේ. අසම මොකද කවුද ඇත්තටම වැරදි? ඇත්තටම මේක මට කියන්න බෑ මොකද මම රිපෝට්ස් මොකුත් මන් දැකලා කටකතා හැටියට යන්න බෑ කාටවත් මොකද මම හිතන්නේ චෝදනා කරනකොට හැම එක්කෙනාම කටකතා වචෙන් එක එක දේවල් කියනවා ඒත් මං හිතන්නේ රිපෝට් හරි මොනවා හරි තියෙනවා නම් ඒවා බලලා ඒවට ඇක්ෂන් ගන්න එක තමයි හරි දේ. ඉතින් ඒක අරගෙන මේ මං හිතන්නේ හරි ට්‍රාන්ස්පේරන්ට් විදියට අපේ රටේ ක්‍රිකට් එක දිව්වොත් මං හිතන්නේ ජයග්‍රහණය කරන්න වැඩි අමාරුවක් නැහැ.